මුලින්ම අපි කේක් එක සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද කියලා බලමු. මුලින්ම අපිට අවශ්‍ය කරනවා කෙසෙල් ග්‍රෑම් 200ක් පමණ, ඒ වගේම සීනි ග්‍රෑම් 200ක්, පාන් පිටි ග්‍රෑම් 200ක්, බටර් ග්‍රෑම් 200ක්, කිරාගත් බිත්තර ග්‍රෑම් 200ක් අවශ්‍යයි, ඒ වගේම බේකින් සෝඩා, ඒ වගේම වැනිලා අවශ්‍යයි. මුලින්ම පාන් පිටිවලට බේකින් සෝඩා හැඳි දෙකක් පමණ දාලා මේක හොඳින් මිශ්‍ර කරගන්න අවශ්‍යයි. තුන් පාරක් පමණ හොඳින් හලාගත්තොත් ඇත්තටම කේක් එක සමාන්තරව හදාගන්න පුළුවන්. නැත්තම් කේක් එක තැන් තැන්වලින් අවදන්න පිම්බෙන්න ගන්නවා. එහෙම නොවී අපිට කේක් එක සමාන්තරව ලස්සනට හදාගන්න නම් පිටි සමග හොඳින් බේකින් සෝඩා මිශ්‍ර වෙන ආකාරයට තුන් පාරක් පමණ මේක හලාගන්න අවශ්‍යයි. එහෙම හලාගත්තොත් ඇත්තටම කේක් එක ලස්සනට සමාන්තරව අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කේක් එකට දාන්න ඕන කෙසෙල් ටික සුද්ධ කරගන්න අවශ්‍යයි. මේකට අනමාලු කෙසෙල් කියලම දෙයක් නැහැ. ඔයාලගේ කැමති රසයකින් කැමති කෙසෙල් වර්ගයක් මේකට යොදාගන්න පුළුවන්. ග්‍රෑම් 200ක්ම අවශ්‍ය නැහැ. සමහරවිට ඔබ වැඩි කෙසෙල් රසට කැමති නැත්නම් ඊට වඩා ප්‍රමාණය අඩුවෙන් වුණත් ගන්න පුළුවන්. ඊට වඩා රසය වැඩියෙන් වුණත් ඊට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. 200ක් ඊට වඩා අඩුවෙන් ගන්න නම් තමයි හොඳේ. මොකද නැත්නම් කේක් එක දියාරු වෙන්න බලනවා. මේල අපි කෙසෙල් ටික කපාගෙන පොඩි කරගන්න ඕනේ. ගෑරප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩි කරගන්න ඕනේ. එක දියාරු වෙන ආකාරයට හොඳින් ගෑරප්පුවෙන් තද කරලා ටික පොඩි කරගත්තම අපිට ලේසි අපි අන්තිමට බ්ලෙන්ඩ එකට දානවා. නමුත් ගෑරප්පුවෙන් මේ ආකාරයට ඔබ පොඩි කරගන්න. දැන් අපි කේක් එකට අවශ්‍ය දේවල් ලෑස්ටි කරගන්න යන්නේ. මේ දවේ භාජන කරගෙන අපි බටර් ග්‍රෑම් 200 දාගන්නවා. ඊට පස්සේ ඔබ කලින් බටර් ටික එරිය ෆ්‍රිජ් එකකින් ඉරේ තරම් තියාගන්න. මොකද එහෙමලු ලේසි මට ඇත්තට එහෙම තේ එහෙම තියාගන්න බැරි වුණා. ඒක නිසා මම ඉදිරි බටර් ටික දාගෙන ඒ ටික පොඩි කරගන්නවා. එතකොට ලේසි සීනි සමග මිශ්‍ර කරන්න ඔබ ෆ්‍රිජ් එකකින් ඉරේ කලින්ම තියාගත්තොත් කාමර උෂ්ණත්වයේ තිබුත් මෙහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙහෙම තියාගන්න බ අනිවාර්යෙන්. මට මේ වෙලාවේ තියාගන්න බැරි වුණා ඇත්තටම. ඉන්පසු ග්‍රයින්ඩ් කරගත්ත සීනි ග්‍රෑම් 200ට දමන්න. සීනි කැටපිටින් නැතුව ඔබ කලින්ම ග්‍රයින්ඩ් කරලා තියෙනවා නම් ලේසියි. එතකොට අපිට ඉක්මනින් මේ කේක් එක හදාගන්න පුළුවන්. ගොඩක් වෙලා ඒක මිශ්‍ර කර කර ඉන්න දෙයක් නැහැ ඇත්තටම. මිශ්‍ර කරගත් පස්සේ මෙහෙම තමයි ඉන්නේ. හැඟි ක්‍රීම් එකක් ආකාරයට එන්න ඕනේ. සීනි කැට නැති වෙනකම්ම හොඳින්ම මිශ්‍ර කරන්න ඕනේ. ඉන්පස්වේට බිත්තර ටික දමා ගන්න. දැන් විස්ක එකක් ආධාරයෙන් බිත්තර ටික බටර් සමග හොඳින් මික්ස් කරගන්න. ඔබ කව බීටා එකක් තියෙනවා නම් බීටා එකක් පාවිච්චි කරන්න. මම මේලා වැත්තර බීට එකක් පාවිච්චි කරන්නේ. මම විස්කකින් තමා කරගන්නේ. මේ විදියට බිත්තර ටික හොඳින්ම මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒට ඔබ කලින් පොඩි කරගත්ත කෙසෙල් ටික දාගන්න. පිටි දාන්න කලින් මේ ටික දාගන්න. එතකොට අපිට ලේසි. මේ විදිහට ඔක්කොම ටික එකට දාලා මික්ස් කරගන්න. දැන් එයට හලාගත් පිටි ටික එකතු කරගන්න. නැවත විස්කෙකෙන් හොඳින් මෙය දියාරු ක්‍රීම් එකක් වගේ වෙනකන් ඔක්කොම ටික එකට මික්ස් කරගන්න. ඔබට බීට එකක් තියෙනවා නම් බීට එකෙන් කරන්න. බීට එකක් නැති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට විස්ක එකක් ආධාරයෙන් මේ ටික මිශ්‍ර කරගන්න. දැන් වැනිලා එකතු කරගන්න තමයි තියෙන්නේ. වැනිලා තේ හැඳ දෙකක් පමණ එකතු කරගන්න. ඔබට ඊට වඩා අවශ්‍ය නැහැ. ඊට වඩා සුවඳ අවශ්‍ය නැහැ. ඊට වඩා තව පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. ඒක ඔබගේ කැමැත්ත අනුව.
මමනන් තේ හැඳි දෙකක් පමණ තමයි දැම්මේ. වැන්න ටික දාගත් පස්සේ මේ විදිහට නැවත මික්ස් කරගන්න. ඊළඟට ඔබ එය විස්කක ආධාරයෙන් මික්ස් කරගත්තට පස්සේ අපි බ්ලෙන්ඩර් එකට දාලා හරියටම විනාඩියක් පමණ බොහෝ නෙවෙයි බොහෝ කාලයක් කරගෙන නෙවෙයි විනාඩියක් පමණ බ්ලෙන්ඩර් කරගන්න. ඔබ පීට එකක් ආධාරයෙන් මේ මිශ්‍ර කරගත්තා නම් ඇතරම් බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා. ඔබ අතින් මෙය සෑදුවා නම් පමණ බ්ලෙන්ඩර් එකට දාලා විනාඩියක් පමණ බ්ලෙන්ඩර් කරන්න. ඊළඟට කේක් එක දමන භාජනය නැත්නම් ට්‍රේ එකට හැටිය අරගෙන ඒකට පාච්මන් පේපර්ස් මේ විදිහට බටර් ගාලා දාගන්න ඕනේ. මේ විදිහට කෑලි දෙකක් විදිහට කපා ගත්තා නම් රවුම් භාජනයක් දාගන්න ලේසි. මේ විදිහට කොටස් දෙකකට කපාගෙන දාගන්න. එතකොට අපිට ඒක වඩාත්ම ලේසි. දැන් කේක් මිශ්‍රණය ඒ සාදාගත් තැටියට දමා ගන්න. කේක් එක තැටියට දමාගත් පසු මේ විදියට තට්ටු කරන්න. මොකද ඇතුල තියෙන වායුබුබුළු උඩට ඇවිල්ලා ඒ ටික පිරීලා යන්න තමයි මේ දේ කරන්නේ. නැත්තම් කේක් එක ඇතුලේ තැන් තැන්වල හිඩැ සිටින්න ගන්නව. හරි, අපි ළඟට මේ කේක් එක ඩෙකරේට් කරගන්න ඕනේ. ඒකට තව කිසිල් ගිරියක් දාගෙන මේ විදියට හීර පෙති කපලා අපි කේක් එක උඩින් තියාගන්න. මේ කාගේ කැමැත්ත අනුව තමයි ගොඩාක් ඝනකම්ම තියාගන්න එපා. එහෙම වුණොත් කේක් එක උඩ පිච්චෙන්නේ නැතුව යනවා. මොකද මේ කෙසෙල් කර වෙන්න බලනවා. ඒ නිසා ගොඩාක් ඝනකම්ම තියාගන්න එපා. ඔයාලට කැමති නම් ඩෙකරේට් කරගන්න, නැත්නම් මේ විදියටම කේක් එක සාමාන්‍ය කේක්යක් විදියට අවන් එකට දාගන්න. මතක් කළා අවන් එක විනාඩි 20කට කලින්ව තේ ප්‍රී හීට් වෙන්න දාලා තියාගන්න. හරි, මේ විදිහට තමයි කේක් එක එන්නේ. දැන් අපි දැන් කේක් එක අවන් එකට දාගමු. ඇත්තටම අවන් එකේ සයිස් එක අනුව කේක් එක බේක් වෙන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඔබට තියෙන සාමාන්‍ය ප්‍රමාණය අවන් එකක් නම් සියසිශංශක 180ක් යටතේ විනාඩි 40කින් පමණ කේක් එකක් බේක් වෙනවා. මංගාව තියෙන ගින්දර අවන් එකක්. හරි, අපි දැන් කේක් එක එළියට ගත්තා. කේක් එක මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. අපි මේ කේක් එකට යොදාගෙන තියෙන ස්වභාවික කෙසෙල් විවිධ බනානා ෆ්ලේවර්ස් නෙමෙයි මේකට යොදාගෙන තියෙන්නේ. ඒ නිසා කේක් එක බටර් කේක් තරම් සොෆ්ට් වෙන්නේ නැහැ. සොෆ්ට් ගතිය චුට්ටක් අඩුයි. හරි, අපි දැන් කේක් එක කපලා ඒක රස බලමු.